මේ දවස්වල මේ කොමිෂන් වාර්තා දෙක වාද කරනවද නැද්ද කියලා විශාල වාදයක් යනවා. ඊයේ කතානායකතුමාගෙන් ලිපියක් උදේ හම්බුණා. මේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන අනුර කුමාර දිසානායක එතුමට එව්වේ ලිපියක් එව්වා. ඉතින් මගෙන් කිව්වේ මේ ගැන සලකලා බලන්න කියලා. මං අනුර කුමාර මන්ත්‍රීමගේ ලිපියක් කියෙව්වා. ඉතින් ඊයේ රාත්‍රියේ මං කතානායකතුමාට කිව්වා පෙබ්‍රවාරි 8 වෙනිදා මම පාර්ලිමේන්තුව කැඳවන ලිපිය සෞන්දයවනවා කියලා. ඒත් කැඳවන්නේ මේ වාර්තා දෙක විවාද කරන්න වෙන කාරණයක් ගැන නෙමෙයි. මේ වාර්තා දෙකෙන් එකක් තියෙන්නේ බැඳුම් කරේ. අපි නීතිපතිතුමාට කියලා තියෙනවා කොමිසමන්ව පියවර ගන්නට කියලා නඩු දාන්න පුළුවන් අයට නඩු දාන්න. ඒ ගැන ක්‍රියා කරන්න කියලා. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට හංග ගන්න දෙයක් නැහැ. පාපිස්සයට දාන්න දෙයක් නැහැ. කට කැපුවත් බලය සඳහා මම බොරු කියන්නේ නැහැ. ඒ නිසා මම පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ ඕනේ තරම්. 19 ඉඳ තමයි ඒ වෙනකන් හැමදාම හරි කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක පක්ෂ නායකින්ට තීරණය කරන්න පුළුවන්. අනික් වාර්තාවෙත් ඒ වගේම තියෙනවා වැඩිකරුවන් ගැන නඩු දාන්න ඕනේ කියලා. දැන් එක යෝජනාවක් තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු 7ක් නෙමෙයි ජීවිතය අවසන් වෙනකන් අහෝසි කරන්න කියලා. ඒතකොට එයාට මේ ප්‍රශ්නේ විසඳගන්න වෙයි කියලා මං කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට මිනිමරුව දූෂිකයෝ කවුරුවත් උවමනා නැහැ. අපිට ඕනේ විනිවිදභාවයෙන් තියෙන ආණ්ඩුවක් වාගේ විනිවිදභාවයෙන් තියෙන ප්‍රාදේශීය සභාවක් ගෙනියන්න.